everyone, welcome to OSSL Vlog. Early childhood teaching job position එක ඇත්තටම අමාරුයි. මම හිතුවා අද ඔයාලත් එක්ක ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා. සරලවම කිව්වොත් එහෙම early childhood teacher කෙනෙක්ගේ දවස කියන්නේ පොඩි යුද්ධයක් ඉවර කරලා එනවා වගේ දෙයක් තමයි. ඔයාලා නිකන් පොඩ්ඩක් හිතලා බලන්න එක ළමයෙක් දෙන්නෙක් ඒ කියන්නේ පොඩි ළමයෙක් දෙන්නෙක් ඉන්න ගෙදරක තත්ත්වය කොහොමද කියලා. එතකොට early childhood teacher කෙනෙක් කියලා කියන්නේ 3 to 5 age group එකේ ඒ කියන්නේ එකම වයසේ ළමයි 20ක් 25ක් එක්ක සම්පූර්ණ දවසක් ඉඳලා එන කෙනෙකුට. ඉතින් ඇත්තටම මේක පොඩි යුද්ධයක් වගේ තමයි. ඕස්ට්‍රේලියාවල තියෙන රූල් එක තමයි 3 months ඉඳලා 3 year වෙනකන් එක ටීචර් කෙනෙකුට ළමයි 4 දෙනෙක් තමයි බලන්න තියෙන්නේ. හැබැයි 3 to 5 age group එක ගත්තාම එක ටීචර් කෙනෙකුට ළමයි 11 දෙනෙක් බලන්න වෙනවා. ඉතින් එතකොට දවසකට රූම් එක ළමයි 20ක් වගේ ඉන්නවා කියන්නේ එක ටීචර් කෙනයි තව ඇසිස්ටන්ට් এডියුකේටර් කෙනෙකුයි තමයි වැඩ කරන්නේ. එතකොට තව දෙයක් මේ ඒජ් ගෲප් එකේ තියෙන විශේෂත්වයක් තමයි 3 to 5 ඒජ් ගෲප් එක කන්සිඩර් කරන්නේ පොඩි ළමයිගේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක කියලා. ඒ කියන්නේ මේ ඒජ් එකේදී තමයි පොඩි ළමයි තනියම දේවල් කරන්න ඉගෙන ගන්න. හරි දේවල් වැරදි දේවල් මොනවද කියලා වෙන් කරලා අඳුරගන්න ඉගෙන ගන්න. එතකොට එයාලගේ ඇටිටියුඩ් ස්කිල්ස් කියලා දේවල් වෙනස් වෙන්නේ ඩිවලොප් වෙන්නේ මෙන්න මේ ඒජ් ගෲප් එකේදී. ඉතින් මේ ඒජ් ගෲප් එකේ උගන්වන ටීචර් කියලා කියන්නේ මේ ළමයිගේ ලයිෆ් එකේ ලොකු රෝල් එකක් ප්ලේ කරන කෙනෙක්. ඉතින් එතකොට early childhood ටීචර් කෙනෙකුට ලොකු රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා මේ ළමයිගේ හැමදේම ඔබ්සර්ව් කරන්න. එතකොට ඒ ළමයිගේ ඩිවලොප් වෙන්න ඕනි ඒරියාස් මොනවද කියලා කන්සිඩර් කරන්න. මේ හැමදේම early childhood teacher කෙනෙකුගේ දේ එකේ කොටසක් වෙනවා. early childhood teacher කෙනෙකුගේ මේන්ම රෙස්පොන්සිබිලිටි එක තමයි ළමයිගේ සේෆ්ටි එක. ළමයිගේ සේෆ්ටි එක කියලා ගත්තහම ඒක අපි රිස්ක් ප්ලෑන් එකේ ඉඳලා ඒ ළමයි කරන හැම දෙයකින්ම එයාලා දේවල් ඉගෙන ගන්නවා. එතකොට ඉතින් අපිට ළමයිගේ සේෆ්ටි එක කියලා එයාලට දේවල් කරන්න එපා කියන්න බෑ. කක්කරි ඉන්සිඩන්ට් එකක් වුණොත් ඒ ඉන්සිඩන්ට් රිපෝට් එක ලියන තැන ඉඳලා ඒ ඉන්සිඩන්ට් එක ගැන පේරන්ට්ස්ලාට ඉන්ෆෝම් කරන එකත් early childhood teacher ගේ රෙස්පොන්සිබිලිටි එකක්. ඉතින් early childhood teacher විදිහට ළමයිට දේවල් එපා කියනවට වඩා අපිට කරන්න වෙන්නේ ඒ ළමයි කරන දේවල් මොනිටර් කරන එක. ඕස්ට්‍රේලියාවල early childhood teacher කියන පොසිෂන් එක ගවර්න්මන්ට් එකෙන් මොනිටර් වෙනවා. ඉතින් එතකොට අපි හදන හැම රිපෝට් එකක්ම අපි ලියන හැම දෙයක්ම ගවර්න්මන්ට් ස්ටෑන්ඩඩ්ස් වලට අනුව තියෙන්න ඕනේ. මෙහි තියෙනවා නැෂනල් ක්වොලිටි ෆ්‍රේම්වර්ක් කියලා එකක් සහ early year learning framework කියලා එකක් child care වලට අදාළව. එතකොට early childhood teacherට තියෙනවා මාසයකට අදාළව individual learning plans හදන්න. ඒ වගේම monthly report එකක් හදන්න. ඒ කියන්නේ ඊළඟ මාසේ ඒ ළමයිගේ මොන ඒරියාස්ද ඩිවලොප් වෙන්න ඕනි. එතකොට ඒ ළමයිගේ කොහොමද ඒ ළමයිට රූම් සෙටප් එක හදන්න ඕනි. ඒ ළමයිට මොන ඇක්ටිවිටීස්ද ඊළඟ මාසේ කරන්න කියලා ඒ ටීචර් හිතලා ඒ දේවල් ප්ලෑන් කරනවා. එතකොට මේ ලියන හැම රිපෝට් එකක්ම මම අර කිව්ව නැෂනල් ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් වලට early learning framework එකට අදාළව තියෙන්න ඕනි. ඒ වගේම තමයි රූම් සෙටප් එක කියන්නේ early childhood teacher තමයි ඒ room එකේ responsible person. එතකොට එයා තමයි ඒ room එක set up කරන්න ඕනේ ළමයිගේ මොන areas වලට අදාළව මොන activities ද ඒ room එකේ මාසෙට අදාළව කරන්න කියන එක. මේ හැමදේම එකින් එකට link වෙනවා. individual learning observation එක, weekly wrap up plan එක, එතකොට monthly plan එක, room set up එක කියන මේ හැමදේම එකින් එකට link වෙලා තමයි මේ ළමයිගේ skills, attitude, අපි වෙනස් කරන්න ඕනි දේවල්, තව වැඩි දියුණු කරන්න ඕනි දේවල් කොහොමද කියන එක තීරණය වෙන්නේ. අලුතින් teaching job එක පටන් ගන්න ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ළමයි එක්ක ඉන්නකොට තියෙන stress එක. ඇත්තටම ළමයි 20ක් 25ක් එක්ක දවසේ පැය 8ක් ඉන්නවා කියන එක පොඩි stress එකක් තියෙන දෙයක් තමයි. හැබැයි මේ stress එක කියන එක එන්නේ අපිට තියෙන responsibilities ටික handle කරන විදිහත් එක්ක. අපි ළමයි එක්ක ඉද්දී දවසින් දවස අපිට එන challenges වෙනස්. ඒ කියන්නේ අපිට හැමදාම අලුත් challenges වලට තමයි මුහුණ දෙන්න වෙන්නේ. හැබැයි ඉතින් අපි අපේ දවස හරියට plan කරගෙන ඉන්නවා නම් මේ stress එක කියන එක manage කරගන්න අපිට පුළුවන්.
මොකද අපි මේ ළමයෙක් ඉද්දි එයාලා කියන දේවල් අහන්න ඕනේ එයාලට දේවල් අපි කියලා දෙන්න ඕනේ හරි වැරද්දේ ඉඳලා අපි හැමදේම එයාලට කියලා දෙන්න ඕනේ එයාලගේ සේෆ්ටි එක බලන්න ඕනේ මේ හැමදේම ඇත්තටම අපිට ස්ට්‍රෙස් එකක් තමයි ඒ වුණාට මේ හැමදේම අපේ රෙස්පොන්සිබිලිටීස් ඉතින් අපි මේ රෙස්පොන්සිබිලිටීස් හරියට ප්ලෑන් කරලා හෑන්ඩල් කරන්න පුරුදු වුණොත් මේ ස්ට්‍රෙස් එක කියන එක අපිට මැනේජ් කරගන්න පුළුවන් මම දැන් ඔයාලට කිව්වනේ මුලින්ම මම ඔයාලත් එක්ක මේ කතා කරන්නේ early childhood teacher කියන job position එක අමාරුද නැද්ද කියන එක කියලා ඇත්තටම early childhood job position එකේ අමාරුද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයාලා ඒකට adapt වෙන විදිහත් එක්ක ඒ කියන්නේ ඔයාලා ඔයාලගේ දවස plan කරන විදිහ ඔයාලා ළමයිත් එක්ක ඉන්නකොට ඔයාලට එන challenges වලට ඔයාලා මුහුණ දෙන විදිහ ඔයාලගේ personal experience එක ඒ දේවලුත් එක්ක තමයි මේ stress එක කියන එක manage කරගන්න එක සහ මේ job position එක අමාරුද නැද්ද කියන එක තීරණය වෙන්නේ. teacher කෙනෙකුගේ ඉවසීම child development එක ගැන අපේ තියෙන තේරුම් ගැනීම වගේම ඒ situation එකට අපි මුහුණ දෙන විදිහ සෑහෙන්න වැදගත් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මට ඔයාලට කියන්න ඕනි මේ job එක පටන් ගත්ත ගමන් එන stress එක හින්දා ඔයාලා මේ job එක අමාරුයි කියලා හිතන්න එපා. මොකද මුලින්ම කාලේ අපි ඒ ජොබ් එක කරද්දි දවස ප්ලෑන් කරලා ඒ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න පුරුදු වුණොත් දවසින් දවස ඔයාලා ගන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක ඔයාලා ඉබේටම මේ ස්ට්‍රෙස් එක ඕවර්කම් කරන්න පුරුදු වෙනවා මම හිතනවා ලංකාවේ ඉන්න ඉඳලා ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා early childhood teaching job එකක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට පොඩි හරි අයිඩියා එකක් හම්බ වෙන්න ඇති කියලා මේ ජොබ් පොසිෂන් එක කොයි වගේද කියන එක ගැන මට අද ඔයාලත් එක්ක ඇත්තටම කතා කරන්න ඕනි වුණත් ඒ ගැනම තමයි මම හිතනවා ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා ඒ අයිඩියා එකක් ඔයාලට හම්බ වෙන්න ඇති කියලා එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්